කිසියම් කෙනෙක් අර්ථ නිරූපණය කරන්න හදනවා නම් සමාජික තුන්දෙනෙක් ආවේ නැහැ කියලා පවතින තාක්ෂණයේ යටතේ ඔවුන් සජීවීව සම්බන්ධ වෙලා අදහස් දක්වලා කොමිසමේ ඒකමතික තීන්දුව බවට පත් වුණා අද සමාජිකයන් අද මැතිවරණ කොමිසම. ඒක එක. දෙක තමයි විශේෂ කාරණාව වියදම් සීමා කිරීමේ පනතට කතානායකවරයා අස්සන් තබලා තිනවා. ඒ අස්සන් තැබීමත් එක්ක දේශපාලන පක්ෂයකට ඡන්දදායකයෙක් වෙනුවෙන් කරන්න පුළුවන් වියදම මොකද්ද? පක්ෂයකට වියදම් කරන්න පුළුවන් මොකද්ද කියන එක තීරණයකට ආවා. ඒ අනුව ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කරන්න පුළුවන් රුපියල් 15යි ඊට අමතරව පක්ෂයකට ඒ 15 ඒ රුපියල් 15න් 60%ක ප්‍රතිශතයක් තමයි පක්ෂයකට වියදම් කරන්න පුළුවන්. ඒක තමයි කොමිසම ආපු තීරණය. පනත අනුව දවස් 5ක් ඇතුළත දැනුම් දෙන්න ඕන. පක්ෂ ලේකම්වරු ඒකමතිකව බෙදීමක් තිබුණේ නැහැ. ඒකමතිකව සම්මත කරා මේ මුදල. එතකොට ඒක හරි. ඊට අමතරව පක්ෂ ලේකම්වරුන්ගේ ඒකමතික යෝජනාවක් සම්මත වුණා දැනට පවතින පළාත් පාලන ආයතනය විසිරුවා හරින්න කියලා. ඒකට හේතුවක් තියෙනවා. දැනට පවතින පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරු පඩි ගන්නවා. පඩි අරගෙන ඒ අය මැතිවරණයට තරඟ කරනවා. සාමාන්‍ය රජයේ සේවකේ මැතිවරණයට තරඟ කරන්නාම එයාට පඩි ගන්න බෑ. එයා නෝපේ ගිහිල්ලා තමයි තරඟ කරන්න ඕනේ. මෙතන තියෙනවා ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12කට පටහැනි තත්ත්වයක්. ඒ තත්ත්වය මත පදනම් වෙලා පක්ෂ ලේකම්වරු ඒකමතික තීන්දුවක් කරා කොමිසමෙන් ඉල්ලා සිටියා වහාම පළාත් පාලන ඇමතිගෙන් ඉල්ලීමක් කරන්නේ කියලා මේ පවතින පළාත් පාලන ආයතනය විසිරුවා හැරලා සාධාරණ මැතිවරණයකට යන්නේ කියලා. ඒ අනුව අපි විශ්වාස කරනවා කොමිසම පළාත් පාලන ඇමතිවරයාට අපේ තීන්දුව දැනුම් දෙයි කියලා. ඒකින් ඉඳා සාර්ථක සාකච්ඡාවක් කවුරු හරි මීට කලින් කිව්වනම් මේ මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ හරි මොනවා හරි ඒ සම්බන්ධ සැකයක් දෙගිඩියාවක් අද කොමිසම ඉස්සරහා පැවති සාකච්ඡාවේදී තහවුරු වුණා මේ මැතිවරණය අනිවාර්යෙන් මාර්තු 9 වෙනිදා පැවැත්වෙන බව. දුවේ දැන් නැතින වැරද්ද? ඇයි සර්? මහත්තයා රට ඉඳලා සල්ලි එවන්නේ උන්දියල් හරහානේ. රට සල්ලි මෙහෙම එවන එක නීති විරෝධී කියලා අපි දැනන් හිටියේ නෑ සර්. මහන්සියෙන් රුපියන මුදල් නීති විරෝධී වෙවීමෙන් පවුලේ උදවියත් අසරණ වෙනවා. ඒ නිසා වැදගත් විදියට රුපියන මුදල් බැංකුව හරහාම ගෙදරට එවන්න. ඔබ වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පණිවිඩයක්.